ආණ්ඩුවට කිසිම උත්තරයක් නැහැ. දැන් අපිට හොඳට පේනවනේ දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය ඇවිල්ලා ආ මේ වසංගතයත් එක්ක රට ගමන් කරමින් ඉන්නේ විශාල අමහනුවරක් දෙසට. අපි දැක්කා අර මාධ්‍යවේදීන් කියනවා අපි ඉන්දියාවේ ඉඳලා ලියපු දේවල් ඉන්දියාවේ දැක්ක දේවල් අපි කළුබෝවිල ඉස්පිරිතාලේ දකින්නයි කියලා. අපි ඊයේ දැක්ක මාධ්‍යවේදියෙක් කියලා තියෙනවා ඉන්දියාවේදී අපි රිපෝට් කරපු දේවල් ඉන්දියාව ගැන කියලා අපි කළුබෝවිල ඉස්පිරිතාලෙන් දකින්නවා රාගම ඉස්පිරිතාලෙන් දකින්නයි කියන එක. අපි අහන්නේ අර නාමලුන් නැහැගෙන් තමුසෙන හැදුපු ආ තමුන් නැහැ හදපු ඇඳන් ටිකකෝ. ඒ ඇඳන් අරන් ඔලිම්පික් ගියාද? ආ දැන් ඇඳන් සම්දර්ශනේ ඉවර කළා. දැන් ඊට පස්සේ ඔලිම්පික් සම්දර්ශනේ පටන් ගත්තා. ඒ නිසා හැම වැඩක්ම කරේ සම්දර්ශනයක් විදිහට. හැම එකක්ම නිකන් සම්දර්ශනයක් බවට පත් කරගත්තා. මේ වසංගතය ආණ්ඩුව තමන්ගේ දේශපාලන සම්දර්ශනයක් බවට පත් කරගත්තා. එන්නත් විදීම පවා සම්දර්ශනයක් බවට පත් කරගත්තා. එන්නත් විදින එක ප්‍රමාද කළා. එන්නත ගේන්න 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 කියලා කියද්දි ආණ්ඩුව මොකද්ද කරේ? පැණි පෙරහැරේ මිනිස්සුන්ව යව්වා. පැණි පෙරහැරේ මිනිස්සුන්ව යව්වා. ආ ඊට පස්සේ සිරිමා බෝධියට පැණිවක් කරා. ආ ඊට පස්සේ මුට්ටි වලින් දමලා ගැහුවා ගිහිල්ලා කොරෝනාවට. අන්තිමේදී මොකද්ද උනේ? මේක හතර වටේ ගියා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ඇදලා 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 තමයි එන්නත ගినాවි. ඊට පස්සේ එන්නත සම්දර්ශනයක් කරගත්තා. එන්නත සම්දර්ශනයක් කරගෙන අන්තිමේදී එන්නත වරප්‍රසාදකරණය කරා. එන්නත පන්තිකරණය කළා. එහෙම කරලා අද වන විට අපිට හොඳටම පේනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය උනේ මේ එන්නත් කරණයේදී ප්‍රමුඛතාවය ලබා දෙන උන පිරිස් පිළිබඳව ඔවුන්ගේ නිර්ණායකයක් තිබුණා. ඔවුන්ක වැඩිහිටි ජනගහනයට මේක අංක 1. ඒ වගේම විවිධ නිදන්ගත රෝගවලින් ඉන්න අයට ප්‍රධාන ස්ථානයක් දෙන්න ඕනේ ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ කියලා ආණ්ඩුව එහෙම කරේ නැහැ. ආණ්ඩුව කරේ මේක වරප්‍රසාදකරණය කරා. මේක හිතවතුන් අතරේ තමයි මුලින්ම බෙදා ගන්න බැලුවේ. එහෙම කරලා අදවන විට අපිට පේනවා අර දුක් විඳින්නේ කවුද? අර ඇඳන් උඩයි ඇඳන් යටයි කවුද ඉන්නේ? වැඩිපුර ඉන්නේ වැඩිහිටියෝ. ඇඳන් උඩයි ඇඳන් යටයි. අන්න එවැනි තත්වයකට රට ඇදලා දැම්මා. ආ සම්දර්ශනයක් කළේ නාමල් රාජපක්ෂුන් නැහැලා වගේ අය හතර වටේකින් අපි හදනවා ඇඳන් කිව්වා. කෝ ඇඳන්? ඇඳන් නෙමෙයි මිනිස්සු ඇඳන් නෑ ඇඳන් යට ඉන්නේ. ආ මිනිස්සු ඉන්නේ අර පේමන්ට් එකේ. මිනිස්සු ඉන්නේ අර බිම නිදාගෙන. ආ තමුන් නැගේ ඇඳන් ටික කො කාටද ඇඳන් දුන්නේ? ඇඳන් සම්දර්ශනේ ඉවර කරා පටන් ගත්ත ඔලිම්පික් සම්දර්ශනේ. ගියා දුවලා ඔලිම්පික් වලට. ඔන්න අන්තිම රට ඇද වැටිලා තියෙන තැන. ඒ නිසා මේ මිය යන කොවිඩ් ආපදාවෙන් මිය යන හැම කෙනෙකුගේම ජීවිත සම්බන්ධයෙන් ආණ්ඩුව වග කියන්න ඕනේ. මේක නිකන් ආපදා තත්වයකින් මිය යාමක් නෙමෙයි නොසලකා හැරීමකින් සිදුවන්නා වූ මනුෂ්‍ය ඝාතනයන් විදියට තමයි අපි පේන්නේ. ඒක මනුෂ්‍යයාට එරෙහිව කරපු ඝාත මනුෂ්‍යයාට එරෙහිව කරපු අපරාධයක් විදියට අපිට මේක දකින්න පුළුවන්. ඒ නිසා මේක බරපතල අපරාධයක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ තමුන් නැහැලට තවදුරටත් කරන්න බැරි නම් ආණ්ඩුවක් විදියට ගෙනියන්න බැරි නම් මේක වහලා දානවා. අපි කියන්නේ මේක මේ ආණ්ඩුව දැන් තවදුරටත් ගෙනියන්න බැරි නම් අන්තර්වාර ආණ්ඩුවකට මේක ඉඩ දෙන්න. මේක වෙන මේක කරන්න පුළුවන් කෙනෙකුට තියලා යනවල්ලා යන්න. බොහොම පැහැදිලිවම කියනවා ගුරුවරුන්ගේ ප්‍රශ්නේ ඉඩක් නැහැ. ගුරුවරුන්ගේ ප්‍රශ්නේ සාධාරණව බලන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ ලංකාවේ ගුරුවරයෙක් ගන්න පඩිය ගත්තාම රුපියල් 33000 35000 අතර ප්‍රමාණයක්. මේ රුපියල් 33000 35000 කියන්නේ ආසියාවේ අඩුම රාජ්‍ය සේවකයෙක් විදිහට ආසියාවේ අඩුම වැටුප ගන්න පිරිසක් තමයි ලංකාවේ ගුරුවරුන් කියන්නේ. ඒතකොට ඒ මිනිස්සුන්ගේ පඩිය 2015 රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ තිබුණේ 16500යි. ආ 2018 ඒ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා තමයි මේක 33000ක් බවට පත් කළේ. මතක තියාගන්න අන්න ඒ විදිහට තමයි සැලකුවේ. ඊටාම අඩු පඩියකට සොච්චමකට මේ මිනිස්සු වැඩ කළේ. breaking.lk